කලාපයට අයත් මුහුදු සීමාව ආශ්‍රිතව ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ නෞකා දෙකක් තුළ සිදු වූ පිපිරීම් සම්බන්ධයෙන් මේ වනවිට ජාත්‍යන්තරයේ වැඩි අවධානයක් යොමුව තිබෙනවා. ඔව්. මේ සිද්ධියෙන් අදාළ නෞකා තුළ සිටි කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර පිපිරීම් වලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ. අද විදෙස් පුවන් තුළින් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි. ඕමාන් ගල්ෆ් කලාපයට අයත් මුහුදු සීමාව තුළ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ නෞකා දෙකක් තුළ මෙම පිපිරීම් වාර්තා වූයේ ඊයේ දිනය තුළයි. අදාළ නෞකාවල හිමිකාරීත්වයේ දරණ සමාගම් සඳහන් කර තිබෙන්නේ මෙම සිදුවීම වාර්තා වී තිබූ නෞකාවල කාර්යමණ්ඩල සමාජිකයින්ට කිසිදු අනතුරක් නොමැතිව බේරාගත් බවයි. කෙසේ වෙතත් මෙම පිපිරීම් වලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය පවසනවා. මේ අතර මෙම ප්‍රහාර පිටුපස ඉරානයේ සිටින බවට අමෙරිකාව චෝදනා එල්ල කර ඇතත් ඉරානය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ. මීට පෙරද එක්සත් අරාබිය අමීරාජ්‍යයට ආසන්න මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකා හතරකට ප්‍රහාරයක් එල්ල වී මාසයක් ගතවීමත් සමගම මෙම සිදුවීම වාර්තා වීම හේතුවෙන් ජාත්‍යන්තරයේ වැඩි අවධානය ඒ වෙත යොමුව තිබෙනවා. මේ අතර මෙම ප්‍රහාර හේතුවෙන් ඕමාන් ගල්ෆ් කලාපය සම්බන්ධයෙන් ඉරානය සහ අමෙරිකාව අතර දිගු කලක් තිස්සේ පවතින අර්බුදය තවදුරටත් උත්සන්න වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා අනුව ඊයේ දිනේ වාර්තා වූ මේ සිදුවීමෙන් පසු ඉන්ධන මිල 4.5% ඉහළ ගොස් ඇති බවත් වාර්තා වුණා. ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබෙන තනතිරු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට වාර්තා කරන බව ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති අසන්තාද මෙල් මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ස්වර්ණවාහිනිය සමග විශේෂ සාකච්ඡාවකට එක්වමින්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු සභාපතිවරයා නොවා මාත් සමග අසන්තද මෙල් මහතා, ශ්‍රී ලංකා කණ්ඩායමට වර්ෂාවෙන්ම ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට පුළුවන්ද? ඒ දැන් දින රාත්‍රියට පුළුවන් ඒවට එහෙම නෙවෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ අපිට දිනි තරඟ පහෙන් අඩුම ගන්න තුනක්වත් ජයග්‍රහණය කළා. ඒකට අපිට ලකුණු 10ක් ලබා ගන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට අවසාන පූර්ව තරඟයට තේරෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ වර්ෂාපතනයේ දැන් දින විදියට කොම් මැච් ඇස්සොත් 5ක් හම්බ වෙනවා. ඒතකොට 9ක් හම්බ වෙනවා. ඒ වගේ වෙලාවක ක්වොලිෆයි වෙන්න පුළුවන්. හැබැයි එහෙම නෙවෙයි, අපිට ක්වොලිෆයි වෙන්න ඕනේ. අපිට දිනලා තමයි ක්වොලිෆයි වෙන්න ඕනේ. අපිට අවසාන තරඟයට ආවොත් අපි බලාපොරොත්තු වෙන්නේ කොහොම හරි හොඳට කළා ලෝක කුසලානේ දිනන්න තමයි. ශ්‍රී ලංකා කණ්ඩායම ලැබෙන තනතිරු පිළිබඳ ඔබ මොකද හිතන්නේ? ශ්‍රී ලංකාවට අම්මේ තනිලි හුඟක් තනකොළ සහිතව කියන හුඟක් කොළ පාටයි. ඕවල් එකෙත් ගහන්න 15 ගහන්න යන මැච් එකටත් මම අද උදේ විකට් එක බැලුවා. සෑහෙන තනකොළ ප්‍රමාණයක් තියෙනවා. දවස් ටිකට ඉස්සෙල්ලා ඉන්දියාව ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව එක්ක මම බැලුවා ඒ පිච් එකත්. ඒක සෑහෙන දුබුරු. දැන් අපිට දීලා තියෙන්නේ කාඩිෆ් වලත් අපිට දුන්නේ පළවෙනි මැච් දෙකටම හුඟක් තනකොළ තියෙන පිචස්. දැන් අපි මේක දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා ICC එකට. අපි දැනටමත් ඒකට ඒගොල්ලන්ට කියලා තියෙනවා. අපි යන තැන අපිට සහවයි ඒ වගේම කොළපාට විකටුයි තමයි හම්බෙන්නේ. ලසිත් මාලිංග යලි මව්බිමට ගියා. කවද්ද හෝ එන්නේ මේ තරගයට සහභාගී වෙනවද? එයාගේ වයිෆ් කිය අම්මා ආන්ත්‍රාවනා. ඉතින් ඒ හින්දා අපි ආඩ දුන්න යන්න 11 වෙනිදා. අපි බලාපොරොත්තු වෙන්නේ 15 වෙනිදා සෙල්ලම් කරයි කියලා. විශේෂයෙන්ම කණ්ඩායමේ මැදපෙළ ක්‍රිසියම් ප්‍රශ්නයක් අපි දුටුවා තරඟ දෙකේදීම. මේ ගැන කණ්ඩායම කතා කළාද? මොකද්ද ඒකට ගන්න ඉදිරි ක්‍රියාමාර්ගය? කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් තමයි අපිට ඇත්තටම ඉන්න මේ නම්බර 4-5 හොඳම පිටිකරුවන් දෙන්න. ඒ දෙන්නගේ ලකුණු අතරට පැමිණීම නොපැමිණීම තමයි අපිට පළවෙනි මැච් දෙකේ තිබ්බේ. මම හිතන්නේ අනිවාර්යෙන් ඉදිරි මැචස් වල ඒගොල්ලෝ ෆෝම් එකට එයි. ඉතින් අපි මෙච්චර කලබල වෙන්න ඕනේ නැහැ. මොකද අපිට තව මැචස් 5ක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒගොල්ලෝ ලකුණු අතරට ඇවිල්ලා අපි ජයග්‍රහණය වෙන්නේ ලොකු කාර්යභාරයක් කරයි කියලා මට විශ්වාසයක් තියෙනවා. පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ වුණා ඔබ සහ කණ්ඩායමේ පුහුණුකරු අතර කිසියම් විරසකයක් තියෙනවා කියලා. මේ කතාව ඇත්තද? එහෙම කිසිම මට විරසකයක් නෑ. මම දන්නවා කවද්ද වගේ මට නම් ඇහුන්නේ නැහැ වගේ. මෙතනට ඇවිල්ලා තියෙන්නේ ශ්‍රී ලංකා වෙනුවෙන් පුහුණුකරු කරන්නේ පුහුණුකරුගේ වැඩ කටයුතු. මම ඒකට කිසිම විදියකට බලපෑම් මේවා මුකුත් කරන්නේ නැහැ. මම පුළුවන් තරම් සිලෙක්ෂන් පැත්තෙනුයි මේ කලමනාකාරීත්වය පැත්තෙනුයි මම උපරිම සහයෝගය දෙනවා පුහුණුකරුටයි ප්ලේයර්ස්ටයි ලෝක කුසලානේ හොඳින් කරලා අපිට මේ ලංකා වෙනුවෙන් ජයග්‍රහණ ලබා ගන්න. කෝච් මගේ අතර කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඔක්කොම හොඳින් සහයෝගයෙන් වැඩ කරනවා. තරගාවලිය කොපමණ දුර ශ්‍රී ලංකා කණ්ඩායමට යන්න පුළුවන් කියලා ඔබ හිතනවද? මේ පොටෙන්ෂල් එකට සෙල්ලම් කරොත් සෙමි ෆයිනල් එකට ක්වොලිෆයි වෙන්න පුළුවන්. පසුගිය කාලේ අපි වෙලා තිබ්බේ අපි අපේ උපරිමයට සෙල්ලම් කරේ නැහැ. නැත්තම් අපි උපරිමයට සෙල්ලම් කරොත් ඔපොසිෂන්
डिसीजन එක ඒක ශ්‍රී ලංකන කට්ටිය අපිට වැඩි හොඳට ශ්‍රී ලංකව ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් වෙලා තියෙන්නේ අපි අන්ඩර් පර්ෆෝම් කරනවා. හැබැයි මම හිතනවා දැන් ඒක ටිකක් වෙනස් වෙලා තියෙනවා. මම මට පේනවා ප්ලේයර්ස් ලගේ සෑහෙන මේ උමනා තියෙනවා හොඳින් ශ්‍රී ලංකන් කරන්න. මේ ඉදිරි තරඟවල මේගොල්ලෝ හොඳින් ශ්‍රී ලංකන් කරලා ශ්‍රී ලංකාව ජයග්‍රහණයට ගෙනේ කියලා. ඒක බොහොම ස්තුතියි.